ජනාධිපතිතුමා يعني පා ඡන්ද දාන්න ගියහම එකමට හරි ජනාධිපතිතුමාව දැක්කොත් ඔබට මතක් වෙන ඡන්ද පොලේදී දකින්න දෙයක් කියන්න පුළුවන්. අදිසේ තමයි මේ වේදිකාවට උපවිනි. ඉතින් විශේෂ අනාරාධිතෙක් අද ඔබතුමාගේ දැනගන්න කැමති මේ අරුණ කොල්ල කෙල්ලොල රැස්සලා ඉන්න මේ දියවන්නා වෙස් මත්තේ ඔබතුමාගේ ඒ දේශපාලන මරණ ජීවිතයේදී මුණ ගැසුණු හම්බුණු රස කතාව. මං දවන පත්‍රිකාව ගෙනාවේ අවස්ථාවේදී ජයවර්ධන ජනාධිපතිතුමා මට කතා කළ උපදේශක් දුන්නා. මේක හොඳයි කිව්වා. පළවෙනියෙන්ම මං ඔයාලට අවවාද කරන්න ඕනේ ප්‍රතිසංස්කරණ ගිහින් ආණ්ඩුව වට්ටන්න එපා. දෙවනුව කොමං ප්‍රතිසංස්කරණ කරන ඔයාගේ ජොබ් එක නැති කරගන්න එපා කිව්වා. ওই දෙකම ආරක්ෂා කරන ප්‍රතිසංස්කරණ කරන්න කිව්වා. මට විදුන්නේ වාදේ ඕනෑක් තරම් ආණ්ඩුව වට්ටන්න එපා, ජොබ් එකකින් නැති වෙන්න එපා, ඊට පස්සේ ඕනෑක් කරන්න. ඊට පස්සේ තමයි මම දේශපාලනේ හැමදැනම පාවිච්චි. ජොබ් එක නැති කරගන්න නැතුව ආණ්ඩුව වට්ටන්න නැතුව කරන්න තියෙන ඔක්කොම කරන්න කිව්වා. මේ කාර්යය ටිකක් ඒක අමාරු වුණා. ඔබ තුමා කැමති ජනප්‍රිය ගායකයෙක් හෝ ගායිකාවක් ඉන්නවද? අපි ඒකත් නෑ කැමති තුමාගේ. අද මේ සංගීත සුයාමයක් නිසා අපි දැනගන්න කැමති තුමාගේ රසඥතාවය. දැන් ඉතින් ප්‍රේම ගායකයෝ ගායිකා කියලා නෑ. ඇන සිංදුව දිහා බලලා තමයි අපිට ගහන්න තියෙන්නේ. ජෙන්සි වල ජනප්‍රිය කෙනා කවුද? ජනප්‍රියම ගායකය. ජනප්‍රියම ගායකය. ඔව්. ඒක සාමාන්‍යයෙන් කෙනෙක් නට වෙනස් වෙන්න පුළුවන්. මම හිතනවා වස්ති. ආ. සර් වස්තිව දන්නවද? ආ. වස්තිව දන්නවද? මම වස්තිව දන්නේ නැහැ. වස්ති මාව දන්නේ. ස්ටුඩියන්ට ඔබතුමාට අද මේ මේ රාත්‍රියේ මේ සංදයා භාගයේ අනපේක්ෂිත ලෙස නිවේදිකාව ඉදිරියට සම්මිලලා මේ කොල්ලෝ ගෙනන්න අයියක් වෙන්න ඒ ආසන වල ඉඳගත් ඔබතුමාට අපි ස්තුතියන්ත වෙනවා. මොකද්ද ඔබ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ? සැපෙන් ඉන්න ඕනේ. සැපෙන් ඉන්න මොකද්ද ඕනේ? අපිට සැපෙන් ආණ්ඩුවක් ඕනේ. ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ සැපෙන් ඉන්න? ආර්ථිකයක් හදන්න ඕනේ. හදලා දෙන්න. ඊට පස්සේ මොකද්ද බෝල් ෆේස් එක අර සාප්පු ඉස්සර පොලිමේ ඉන්නේ උදේ ඉඳන්. පොලිමේ ඉන්නේ. නෙට්ෆ්ලික්ස් ආරම්භ දෙන්න. ඒක නෙමෙයි. ඇයි කාටරි බැරි ලංකාවේ ෆිල්ම් එක නෙට්ෆ්ලික්ස් එකට දාන්න? කාටරි බැරි ස්ක්විඩ් වගේ හද දාන්න. හවුස් ඔෆ් කාඩ්ස් දාන්න. නැත්නම් තව එකක් තියෙනවා. ඕනනම් කරන්න පුළුවන්. ඩෙසිග්නේටඩ් සර්වයිවර්. අන්තිමට ඉතුරුනේ කවුද? පක්ෂේ දිහා බැලුවා මම බලන් තව එකක් දාන්න. චැරියට්ස් ඔෆ් ෆයර්.